right ada apita thiyena puthi ada meke thiyen practical kotase sarlanuwarthi kotase den api sarlanuwarthi chalithiye patan gannukota igennuwane den dolana chalitha sadaha udaharana kipaya den oy dolana chalitha sadaha udaharana api kipayak gatta sarala avalambe dunnakata sarkala skandaya ඊට අතර ද්‍රවයක පායන වස්තුවක දෝලනය යූනාලයක පිහිට ද්‍රවයක දෝලනය දේවාපෘතිය සරල අනුවර්ති කියලා ගත්තර සරල අනුවර්ති බව සාධනීකරේ නැහැනේ. ඒ කියන්නේ වස්තුව සරල අනුවර්ති චලිතයක් එදෙන බව කිව්වා මිස ඒක සාධනීකරේ නැහැ. එතකොට අද අපිට ඕක දැන් පෙන්නනවා ඔක ප්‍රැක්ටිකල් තියෙනවා දෙකක්. ප්‍රැක්ටිකල් නොවන නමුත් තියරි ලෙසින් ප්‍රැක්ටිකල් තියෙනවා දෙකක්. මේ සරලනුවර්ති කොටස වෙනවා. එතකොට එක පරිදි කොටස සමේ සරලවලම්බයක් ඇති කරන චරිතයේ සරලනුවර්ති චරිතයක් බව පෙන්වයි. මේ සරල අවලම්බය. ඇති කරන චරිතය. සරලනුවර්ති लाक्षणिक समीकरण तृप्त लाक्षणिक समीकरण कदा सरलानुवर्ती चलते लाक्षणिक समीकरण वर्ग एक्स इतना समीकरण तृप्त करके සරලනුවර්ති චරිතයේ මේ ලාක්ෂණික සමීකරණය කියලා අපි කියනවා. එතන දැන් අපි සරලවලම්බයක් ගත්තොත් මේ මෙයාගේ සම්පූර්ණ පිටුමේ ඉන්න අපේ යම් දුරක් විස්ථාපන ලා දින අවස්ථාවක් අපි සලකමු. මෙයා මෙහෙනම් මෙන්න මේ දිශාවට චලිත වේ. මෙයා යටිය ස්ථිර සමග තීටා කෝණයක් සාදර තියෙයි. මේ තන්ත්‍රයේ දිගේ මෙයාට m ස්තම්භයක් ඇදලා තියෙනවා නම් මෙයාලා අතර බලය කියන්නේ කවුද මෙයා mg. එතකොට මේ මධ්‍ය පිහිටුවේ මේ දා මෙයා සිම්පල් x උරක් විස්ථාපනලා තියෙනවා නම් මේ කෝණය θ කියද්දී මෙන්න මෙතනක් දෙනේ θ. right එතකොට දැන් අපිට පුළුවන් මේ ආනතව තියෙන බලය ස්පර්ශකයේ දිගේ හා ස්පර්ශයේ ලම්බකව විභේදනය කරන්න. මෙහාට එන mg cos θ මෙන්න මෙහාට එන mg sin θ. එතකොට දැන් අංශයේ චලිත දිශාව මෙන්න මෙහාටනේ. දැන් අංශුව අපි දැන් වෘත්තාකාර පෙතක ගියත් යම් පදයක ගියත් මෙයා රේඛීය චලිතයක් කියලා අපිට මෙයා දාන්න පුළුවන් x සමානයි මෙහෙම තමයි දැන් වෘත්ත චලිතයක අංශුවකට තියෙනවා රේඛීය ප්‍රවණ දෙක. දැන් මෙයා මං ස්පර්ශකයේ දිගේ ගත්තොත් ස්පර්ශකයේ කියන්නේ සරලරේඛාවක් නිසා මේ අංශුව सम्मुख पाद දැන් අපි ආදේශ කරොත් එනේ ඊ sin θ කියන්නේ x වෙන්නේ සමානින් mm කැපෙනවා වෙන chi වෙදි මේ වාරයක් x සමානයි දැන් අපි මෙයා omega ව සමාන chi වෙදි මේ ලෙස ගන්න මෙන්න මෙතනින් එනවා ඔමෙගා වර්ග x සමානයි ඒ කියන්නේ වින ඔමෙගා වර්ග x දැන් මෙයා අපි දන්නවා මෙය සරලනුවර්ති චලිතය මොන සමීකරණයද මෙයා ලාක්ෂණික සමීකරණය වෙයි අපිට කියන්න පුළුවන් මේ සරල වරක් සරල
आवला सरल अनुवर्ती चलता चलते सरल अनुवर्ती चलते मैं आप जानना ओमेगा वर्ग के लगाते चीज की मिलनी ओमेगा क्या चीज की मिलने वो इन अपने आवर्त काल की ना टी समान 2.5 दी होंगे 2.5 दी ओमेगा क्या चीज की मिलने वो इन अपने पूरे अनुमान को 2.5 इनमें तीन चीज और वो नेते ने सालान वर्ती चलते ఈ లాక్షణిక సమీకరణ సంగతి ఆవర్త కాల సంధా ప్రకాశన ఇన మే ప్రకాశన అపి కేనవా సలలమేక మే సలలమేక దోలన కాల సంధా ప్రకాశన పేదరి ద चलते सरलानुवर्ती चलते अकबर सरलानुवर्ती चलते अकबर पेनवी में एयरते दे सिंपल हेल्दी का तंतु ओके सिंपल हेल्दी का तंतु ओके स्कंदे सिंपल इंगन स्कंदे सिंपल सिंपल इंगन अंशुवाक गेट का सा then avalambe e samtulita pihitime sita then avalambe e samtulita pihitime sita simple exura विस्थापने वी यदि अवस्थावक सर्पम विस्थापने वी यदि अवस्थावक सर्पम केला रूप सर अंदर गंड बांटती
තිවරද ලියලා तीव्र कट्टी का तूसंद वाक्य मेरे वाक्य काटा मे सल चलते लाक्षणिक समीकरण सल सलती चलते मेदर वाक्य मे सल धूल काले सदा प्रकाश දැන් සමීකරණය මතකද අපි ඒකකහා මාන පාඩමේ අපි එකපිටේ විස්පන්න කරාන මාන විශ්ලේෂණ ඇසුරෙන් දැන් එදා අපි සරලාරම්භයක දුර්ණ කාලය සඳහා සමීකරණයක් විස්පන්න කරේ ඒකකහා මාන පාවිච්චි කරලා නමුත් මේ සමීකරණයක් විස්පන්න කරන්න පුළුවන් එකම ක්‍රමය ඒකකහා මාන පමණක් නොවේ मे गणित मे वाद मगन करवा समीकरण एक मान प्रकाश सलती चलती समीकरण सर गणित मे वशन कर परीक्षण विद्यागार सरल अनुवर्ती चलती परीक्षण दिखा परीक्षण दिखे लंग लंग आहन सामे विभाग प्रश्न अहलती दुन संबंध गान अदापी प्राक्टिकल संबंध गान अहलती संबंध सरल अहलास पहलो वह सरलावलंबी संबंध प्रश्न लिया परीक्षणांक
පරීක්ෂණම් කේක්ක පලයරුලි සරලාලම්බේක දූර්ණ කාලයේ සීමහා සරල අවලම්බේක දෝලන කාලයේ සීමහා දෝලන කාලයේ සීමහා එමගේ ගුරුත්වාකර්ෂණ ත්වරණ ගුරුත්වාකර්ෂණ ත්වරණ නිර්ණය කිරීම නිර්ණය කිරීම එතකොට දැන් මේ පරීක්ෂණාකාරයේදී ඔය සරලාම්බේක දෝලන කාලය වගේ පරීක්ෂණය අපි ඉස්සෙල්ලාම කරන්නේ අවලම්බයක් හදාගන්න ඉපැයි දැන් අවලම්බයක් හදාගන්න කිව්වොත් කොච්චර දිග ප්‍රමාණයකට අවලම්බයක් හදා ගන්නවද කියලා ගැටලුවක් එනවනේ එතකොට පුතේ මෙයාගේ දෝලන කාලය ගන්නේ කරගන්නකොට මෙයාගේ අවලම්බයේ දිග වැඩි වූ තරමට මේ දෝලන කාලයේ නිර්වත්‍ය දැනගන්න පුළුවන් එනිසා අපි අර පොඩි ආධාරකක මෙච්චර සහිත අවලම්බයක් හදාගෙන පද්දනවට වඩා අපි මොකද කරන්නේ විද්‍යාකාරයේ තියෙන වහලෙම ගහපු මෑණයක් ඔය ඇනේ තමයි අවලම්බය අපි ඉල්ලා ගන්න. ඒ කියන්නේ නැත්තම් පරාලෙකින් මේක පන්න ගන්න. මෙන්න මේ වගේ පරාලෙකින් මේ තන්තු උපන්නලා මෙහෙම අවලම්බයක් අපි හදාගන්න. රයිට් දැන් අවලම්බයේ දෝලනයේ සලස්වල තමයි දෝලන කාලය අපි මැනගන්නේ. එතකොට දැන් මේ අවලම්බේ දෝලන කාලය මැනගත්ත අද විරාම ඝටිකාව පාවිච්චි කරමු. විරාම ඝටිකාව පාවිච්චි කරමු. දැන් දෝලනයක් කියන එක අදහස් පුතේ මෙයා මේ පිටින් ඉඳලා මෙන්න මෙහාට ගිහින්න මෙන්න මෙහාට ගිහිල්ලා එන්න ගත වෙන කාලේ මේ ඉඳන් මෙහාට ගිහිල්ලා මේ ඉඳන් මෙහාට ගිහිල්ලා ආපහු මෙහාට එන්න සඳහා ගත වෙන කාලේ තමයි මේ දෝලන කාලය. දැන් මේ දෝලන කාලේ මැනගන්න අපි පාවිච්චි කරපු යොමු ලක්ෂයක් ලෙස උල්පෝරා. එහෙනම් මේක අපි කියන්නේ මෙයා යොමු ලක්ෂය. යොමු ලක්ෂය නැත්නම් දාර්ශකය කියලා කියනවා. නැත්නම් අපි කියන උල්පෝරක් පාවිච්චි කරනවා. ඒ තමයි දෝලනකට 1 2 3 කියලා ගණන් ගන්න. මෙහාට ගියා මෙහාට ගියා 1යි. මෙහාට ගියා මෙහාට ගියා 1යි. දැන් මෙතෙන්දී අපි දැන් එක් දෝලනයක් සඳහා කාලයමයි උත්සාහ කරොත් එක් දෝලනයක් සඳහා කාලයමයි උත්සාහ කරොත් දැන් විරාම ඝටිකා ඔකල ස්කෝලේ ක්‍රියාත්මක කරලා නැහැ කියලා මම හිතනවා. ස්කෝලේ යන්න පැයක් ක්‍රියාත්මක කරගන්න නේද? ඔබ පළවෙනි ඔය ඒකකහා මාන් ප්‍රැක්ටිකල් එකක් සමහර ස්කෝල් කරන මේ පරීක්ෂණේ. දැන් ඔය විද්‍යාගාරයේ තියෙන විරාම ඝටිකා පොතේ අතින් කරකවන එක තියෙන. මෙහෙම කරකවනවා මෙහෙම. කරකවන තමයි ඔබලුසු කරකේ. එතකොට අපි එක දෝලනයක් සඳහා කාලයමයි උත්සාහ කරොත් මේකද පොඩි තල්ලුවක් දීලා තත්ගාල මේක කරකවන්න ඕනේ. දැන් මෙයා මෙහාට ගිහිල්ලා මෙහාට එනකොට තත්ගාල මෙහෙම ගාල් නතර කරන්නත් ඕනේ. දැන් හිතන්නකෝ දැන් ඕක කරන කෙනාගේ ප්‍රතික්‍රියා කාලය කියන්නේ දැන් එයාගේ තියනන්න පුඩි අපි කියන්නේ ටිකක් අර මේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. එයා නිකන් අලස කෙනෙක් නම් ඔහේම නිකන් කරකෝල මෙහෙම තත්වක් දාගෙන දෝලනේ පහු කරලා ඉවරයි. එන එක දෝලන කාලයක් වෙනගන්න බෑ. ඒ නිසා එක දෝලන කාලයක් මැනගන්නකොට ඔය ඒකහා මාන පාඩම කර ප්‍රශද් දෝෂී නැත්නම් භාග දෝෂී කියලා. එක දෝලනයක් සඳහා මේ කාලයක් මැනගන්න උත්සාහ කරොත් මෙයාගේ දෝලන කාලය මෙනිවි සිදු ප්‍රශද් දෝෂී වෙයි. ඒ නිසා මොකද කරන්නේ? මෙයා දෝලන 25කට හෝ 50කට තමයි අපි කාලය මැනගන්නේ. ඒ නිසා දැන් මෙතනදී අපි පාටාංශ ගන්න. මෙයාට නම් මේ තන්ත්‍ර වේදික මැනගන්න බෑ. යා වහලේ තියෙන්නේ. හැබැයි පොළවේ සිට අවලම්බයට උස බැනෙනවා. මේ පොළවේ සිට මේ වහලට ඇති උස H කියලා ගත්තොත් මේ අවලම්බයේ දිග කියන H විශ්ලේෂණය දැන් පුතේ මෙයාගේ අපි වාදයක් හදාගන්න. ප්‍රස්තාරිකමයක් භාවිතා කරන ප්‍රස්තාරවල අපි දැන් ඔය දැක්කෝ ඒ
व्यवस्थित प्रैक्टिकल यूनल है यहाँ पर करने विचलन राशि के लिए ऐना भी वाद या खदा लगे वाद ये तम अवलंबे दोनों काले के तीस मान चौथाई वार या एक तीन चीवल हो तीस मान चौथाई वार या एक ही आते एस्मेच वार या दें मैं आपको बोलते विचलन एवं राशि नंबर नंबर विनष्ट राशि දැන් කාලය වෙන ගන්න ඕනේ කාලය වෙන ගන්න වෙනස් කරන්න සිම්පලෙස් කැල්කියුලේට් එහෙනම් මෙයා අපිට වර්ගමූල තිබුණ බෑනේ එහෙනම් මෙයා දෙපසම වර්ග කර දෙපසම වර්ග කරෝ t වර්ග සමානයි 4 5 වර්ග h n h වාරයක් වරහන් ඉවත් කරෝ 4 5 වර්ග h 4 5 සිම්පලෙච් මෙයා මෙහෙම කියනවා දැන් මෙයාගේ වෙනස් කාට පුළුවන් දෙ සිම්පල් ලෙස්ට කැපිටල් ලෙස්ට කැපිටල් එක වෙනස් කරගන්න තිබ්බ ප්‍රැක්ටිකල් එකේ හැබැයි ඒකට ඕනේ කවිෂන් මේකට බාස් කෙනෙක්ගේ වඩු බාස් කෙනෙක්ගේ ඇයි ඒ මේසන් බාස් පුතේ විද්‍යාකාරයේ වහලේ විත්‍ය ගල් බඳ බඳ උස්සන වඩු බාසුන්නේ වහලේ හද කරන්න බෑනේ එහෙනම් සිම්පල් ලෙච් විෂල් නේ කරගන්න පුළුවන් තන්තු මෙහෙම අදින්න අදින්න සිම්පල් ලෙච් වැඩි වෙනවා ඒ නිසා වෙනස් කරන්නේ සිම්පල් ලෙච් ඍණ 4යි 5 වර්ගෙ ජී වාරයක් ලෙච් 4යි 5 වර්ගෙ ජී වාරයක් කැප් ලෙච් වයිසමාන රිනේම් එක්ස් දාසි එහෙනම් අපි පාට අංකයක් ගත්තොත් පාට අංක අපි ගන්න සිම්පල් ලෙච් වෙනස් කරනවා දෝලන 50ක කාලේ කී වෙන ගන්නවා ඊට පස්සේ එක දෝලනයක දෝලන प्रस्तारो मैं सिंपल लेच मैं टी वर्ग रिनेमिक सांसी रिनेमिक सांसी मैं जाती हूँ प्रस्तार एक लगे जब मुझे अभी प्रस्तारे लाख देखा कुछ साल सा मैं अनुक्रम बनेगा अनुक्रम बने क्या टैग अनुक्रम बने समान बनने में तो ना අතරයි 5 වර්ගයන් චි අතරයි 5 වර්ගයන් චි මේ එක කියලා ගන්න පසු අවස්ථාවක් සඳහා ජීවිත කරු අතරයි 5 වර්ගෙදී එහෙනම් අපි මෙමගේ සිම්පල් ජී අපිට හොයන්න පුළුවන් ඔන්නම සිම්පල් ජී දුරු ඊට පස්සේ මේ අන්තක් කණ්ඩේට අන්තකණ්ඩේ සමාන 4යි 5 වර්ග ජීවරයක් කැපිච්ච. මෙයන්සි 4යි 5 වර්ග ජීවරයක් කැපිච්ච. මෙයා දෙක. දැන් පුතේ මෙයා 2යි 1යි බෙදන්න පුළුවන්. 2යි 1යි බෙදාගත්තොත් මෙයා C බෙදීමෙන් කියන්නේ මේ පද කැපෙනවා H වර්ග පුළුවන්. ඒ කියන්නේ ප්‍රස්ථාරේ අන්තකණ්ඩය අනුක්‍රමණයෙන් බෙදුවොත් අපිට කවුරු හොයා ගන්න පුළුවන්ද මෙයා වහල්ට ඇතුළු සවන්න පුළුවන්. ඔන්නේ පරීක්ෂණේ ඔය 2000 ඉඳන් 2020 දක්වා දෙපාරක් ඇහුවා. 2006 ඇහුවා. 2015 ඇහුවා. කෙලින්ම සරලාරම් පරීක්ෂණ හැබැයි සමහර අවස්ථාවල වෙනස් කරා මූලික මාකාර්ණේ මහ විභාගේ
පොඩ වෙනස් කරනවා. නමුත් ප්‍රැක්ටිකල් එක ඕක. එතරම්පතේ මෙයා වැදගත් කරනවා. ඇයි මේ කුල්කූරක් භාවිතා කරන්නේ? දෝලන ගණකන. ඇයි උඹේ මැදම තියෙන්නේ? මේ අරදීපත් පාස් කරනවනේ. මේ අරදීපත් පාස් කරනවනේ. ඇයි මැදම තියෙන්නේ? මැදම තියෙන එකේ හේතුවක් තියෙනවා. දැන් ওই සල්ලවලම්බේ පුතේ තියෙන අංශුවේ ප්‍රවේගයේ උපරිමාණය මොනවාස්ස? ප්‍රවේගයේ උපරිමාණය දෝලන කේන්ද්‍රය. දෝලන කේන්ද්‍රය උපරිමාණය මෙයා ඉක්මනින් පසු කරගියා. එන කාලය ඉක්මනින්ම නැත්නම් කාලයේ තීනම වෙනගන්න නම් වේගයෙන් පසු කරන අවස්ථාවක් වෙනගන්න. මේ හරියට හිමීම යන්නේ. හිමීම යනකොට පසු කරන අවස්ථාව හොවන්නද? ඒ නිසා මේ කාල මෙනම තීනම වෙනගන්න. තමා මේ යොමු ලක්ෂය මෙයාගේ අවලම්බේ පහළම ලක්ෂයේ තියෙන. ඒ කියන්නේ පහළම ලක්ෂයේදී මෙයාගේ ප්‍රවේගී උපරිම බැවින් කාල මෙනම තීරුව වෙනගන්න පුළුවන්. අනිත් හේතුව මම කිව්වනේ නේද දෝලන 25කට නැත්තම් 50කට ගන්න හේතුව. එක දෝලනයක් සඳහා කාලය මැන්නොත් කාලය මැනීමේ සිද්ද ප්‍රසද්දෝෂය වැඩි. එය ආවම කරගන්න දෝලන 25කට